මංගාවට අරගෙන එනවා එක තාත්ත කෙනෙක්ව එයා හිටියේ කාර්කේ ඒගොල්ලෝ ලොකු විශ්වාසයෙන් අරගෙන ඇවිල්ලා මට කියනවා නේ ෆල්ජුට්ටක් ඇවිල්ලා මගේ මහත්යව ආශිර්වාද කරන්න එයාට පිළිකාවක් එයා දවසින් දවස දවසින් දවස හරියට දුක් විඳිනවා එයා මැරෙයි කියලා අපිට බයයි අනේ ෆාදර් පොඩ්ඩක් ඇවිල්ලා ආශිර්වාද කරන්න මම බැහැර ගිහිල්ලා මේ කාර් එක ළඟට ගිහිල්ලා කාර් එකේ දොර ඇරලා අපි මම ඔළුව දාලා මමත් එයාව මෙහෙම දිගට වාඩි කරවල හිටියේ ඊට පස්සේ එයාට අත තියලා යාඥා කළා මම එයාගේ බිරිඳට දරුවට ආරාධනා කළා අත තියාගන්න කියලා එහෙම කියලා අපි යාඥාවක් කළා ජේසුගේ නාමයට බාර දුන්නා උන්වහන්සේගේ උන්වහන්සේට උන්වහන්සේගේ ශුද්ධ රුධිරයට මම ආව බාර දුන්නා බාර දීලා අපි යාඥා කළා ප්‍රවන්තේනි ඊට මාස 6කට විතර පස්සේ මාස 4කට විතර පස්සේ එයාගේ බිරිඳයි මහත්තයා දෙන්නම එනවා ඇවිල්ලා හරි ලස්සනට කියනවා ෆාදර් හැමෝම අත ඇරලා දානකොට අපිට තිබුණ එකම බලාපොරොත්තුව ජේසු විතරයි හැමෝම මගේ මහත්තයා නැති වෙයි කියලා කියනකොට ජීවිතය තියෙන්නේ ජේසු තුල විතරයි කියලා අපිට කියන උන්වහන්සේ හිටියා අපිට කවුරුත් නැහැ කියලා අපි වැටුණු හැම මොහොතකම ජේසු අපිත් එක්ක හිටියා උන්වහන්සේ අපිව කවදාවත් අතහැරියේ නැහැ උන්වහන්සේ අපිට කවදාවත් පිටුපෑවේ නැහැ ෆාදර් කියලා බොහොම ආදරෙන් මේ බිරිඳ කියනවා ඇස්වල කඳුළු පුරවපු ප්‍රමන්තිනි අද අපිට බොහොම පැහැදිලිව ජොම්තුමාගේ පළවෙනි හසුනේ පස්වෙනි පරිච්ඡේදයෙන් එනකොටසේ අපිට කියනවා දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට තියෙන නිසකකම නම් අපි උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම් අසන බවයි. මේක තමයි අපිට කියන නිසකකම. මොකක්ද අපිට තියෙන නිසකකම? අපි උන්වහන්සේගේ කැමැත්ත අනුව යමක් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලුවොත් එය අපිට අනිවාර්යෙන්ම ලැබෙනවා. මේක අපි අවබෝධ කරගන්න. මේක අපි තේරුම් ගන්න ඕනේ. ප්‍රවන්තිනි අපිට හිල්ලන හැමදේම ඒ නිසා ලැබෙන්නේ නැහැ. ඒක ඒක තමයි මෙතනින් කියන්නේ ජොම්තුමා. හැබැයි අපිට දෙනවා මම අර ඉස්සෙල්ලා කතාවේ කිව්වා. අපි නිසකවම ඉල්ලුවා. අපි නිසකකමකින් ඉල්ලුවා. ඒ ඉල්ලන්නේ ජේසුගේ නාමයෙන්. ඒ ඉල්ලන්නේ ජේසුගේ ආශ්‍රයත් එක්ක. ඒ ඉල්ලන්නේ ජේසුගේ බලයෙන්. එතකොට අපි ජේසුගේ නාමයෙන් නිසකකමක් එක්ක දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකූලව යමක් ඉල්ලනවා නම් ජීවමාන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අපිත් එක්ක ඉන්න තා කල උන්වහන්සේගේ නාමය අග්‍ර නාමයක්ව පවතින තාක්ක අපි උන්වහන්සේගේ නාමයෙන් ආයදින දේව කැමැත්තට අනුකූල වන කිසිම දෙයක් උන්වහන්සේ අපිට නොදී ඉන්නේ නෑ ඒ ඇදහිල්ල ඒ විශ්වාසය ඒ නිසකකම තුළ අපි ජීවත් වෙනවා ආමෙන් සුබ දවසක් ජේසුස් පිටයි